ඒකයි බය නැතුව මං කාටවත් නොකිය Android smartphone එකක්ම recommend කරන්නේ. දල අටකි සත් කැබකි නැව් පොකුණු දකි සත් සිය ගැනකි එක පොකුණකකි සිව් මලෙකි දෙව්පුර ඇතෙකි කුඹු දහසයකි දිගදාල මේ තමයි මෙවර දළදා පෙරහැරේ සහභාගි වෙන වැඩිහිටිම ශිල්පියා නමින් පංචනාද හැමෝම කියන්නේ ලොකු මාමා කියලානේ මෙවර පෙරහැරේ වාදනය කරන්නේ ගැට බෙර වාදනය ඔබ දන්නවද අවුරුදු 15 දී තමයි මුලින්ම දළදා පෙරහැරට එකතු වෙලා තිබෙන්නේ දැන් වයස අවුරුදු 78ක් තවමත් හොඳට වාදනය කරනවා අපේ ලොකු මාමා අපි ගහලා බලමුද පදයක් ලොකු මාමා එහෙනම් අවුරුදු ගණනාවක් දළදා පෙරහැරේ බෙරවයමින් ගමන් කරලා අතපය මේ විදිහට වියපත් වුණත් තාම පංචනාගගේ හිතනම් හරිම ධෛර්ය සම්පන්නයි. මෝ ඕතන්නේ පරපුරේ වණික පරම්පරාවේ කෙනෙක් මම. තාත්තා මාලිගාවේ සේවාව කරලා තිනවා 100ක් තාත්තා ඉස්සර සේවාව කරලා තිනවා මුත්තත් සේවාව කරලා තිනවා. මම දැන් 4 වෙනි පරම්පරාව. පත්තින් දේවාලේ නයන්ඩි කණ්ඩායමට නටන්න ආවා. එතනින් පස්සේ මහදේවාලේ නයන්ඩි කණ්ඩායමට බෙර වාදනය කරා. එතනින් පස්සේ අවුරුදු ගාණක් ගියාට පස්සේ බෙර වාදනය කරා වෙස් කණ්ඩායමට. ඇඟල ටිකක් සත්‍ය සම්බන්ධ තිබුණොත් නිකන් හරි එනවා. කලාකරුවෝ බලා ගන්නත් එක දැක ගන්නට. වයසක මිනිස්සු තා ලොකු මාමා තවත් එනවද කියලා අහනවා. ඈ ඉතින් මට හරි සන්තෝෂයි. දා මහින්ද මහරහතන් වහන්සේගේ උපදේශින් ලක්දිවට වැඩම වූ සංගමිත් මහතෙරණිය විසින් ලක්දිවට වැඩමවාගෙන ශ්‍රී මහ බෝධින් වහන්සේ සමග පැමිණි ගාන්ධර්ව කුලයේ පැවතගෙන එන පරම්පරාවන් තමයි අදටත් ශ්‍රී දන්ත ධාතු මන්දිරයේ හේවිසි මුරේ කටයුතු කරන කණ්ඩායම ඇතුළත් වන්නේ පරම්පරා හතරකට අයත්ව අද මෙහි කටයුතු කරනවා පරම්පරා හතරෙන් පැවතගෙන එන ඉහළවෙල මානගම්මන මොළගඩ උඩුවෙල කියලා පරම්පරා හතරට අයිති කණ්ඩායම් හතරක් නියෝජනය කරමින් මේ පෙරහැර මංගල්‍යයට දායක වෙනවා